අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම උත්පල රත්නායක. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේ සිරස්තල වෙත. ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ පිළිබඳ තවත් තීරණාත්මක සාකච්ඡාවක් නවදිල්ලියේදී. අනියම් සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් කොල්ලුපිටියේ කෝටිපති කාන්තාවක් අත් අඩංගුවට. සමුළුව වෙනුවෙන් විශ්වවිද්‍යාල වසා දමන්න එපා. සිසුන් වීදි බසී. වැලිමඩ බස් රථ අනතුරක්. 30 දිනකට තුවාල. පෞද්ගලික ජංගම කිරුමක රුපියල් 10000ක් නොවැම්බර් 30 වෙනිදාට කලින් තැන්පත් කරන්න. අපි විශ්වාසනීය හිට දවසක් ගෙනෙන යුනියන් ඉන්ෂුරන්ස්. බුන් නිපේම් පෙළ ලංකා ටයිල්ස් රමණීය ජීවන රටාව. හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ඉදිකරනු නව පරිපාලන සංකීර්ණය අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. ඉතමතරව තවත් උත්සව කිහිපයකට ජනාධිපතිවරයා අද දිනේ සහභාගී වුණා. හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකිරුණු මෙම නව පරිපාලන සංකීර්ණය නම් කර ඇත්තේ සයිරුපාය නමින්. මහල් 14කින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියනයක්. නාවක කර්මාන්තය සම්බන්ධයෙන් වන සියලු සේවා ලබා ගැනීම සඳහා මෙමගින් ඉඩ සලසා තිබීම විශේෂත්වයක්. මෙතර හම්බන්තොට සූර්යව ප්‍රදේශයේ ඉදිකිරුණු මෙරට ප්‍රථම පරිගණක ක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද පෙරවරුවේ ජනාධිපතිවරයා තින් විවෘත කෙරුණා. ISO තත්ත්ව ප්‍රමිතිය යටතේ ආරම්භ කෙරුණු මෙම කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 200ක්. පහසුකම් පුරුල් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලාන ගුවන් තොටුපළද අද පෙරවරුවේ ජනාධිපතිවරයා තින් විවෘත කෙරුණා. මෙරට ප්‍රථම ගුවන් තොටුපළ වූ රත්මලාන ආරම්භ කෙරුණේ 1934 වසරේදී. පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුව නිමිත්තෙන් මෙම ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය සිදු කර ඇත්තේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින්. හිරු ටීවී බලය දේශපාලන සංවාද වැඩසටහන ඊයේ රාත්‍රියේ විකාශය කෙරුණා. එහි මාතෘකාව වූයේ නව ආයෝජන සහ ශ්‍රී ලංකාවයි. ඒ සඳහා රජයේ පාර්ශවයෙන් ලක්ෂ්මණ යාපා අබේවර්ධන සහ SP දිසානායක යන අමාත්‍යවරුන් එක් වූ අතර විපක්ෂය නියෝජනය කරමින් හර්ෂද සිල්වා සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් සහභාගී වුණා. එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආයෝජන පිළිබඳ විවිධ අදහස් පළ වුණේ මෙලෙසින්. අද කැසිනෝ වෙවිලා මෙතෙත් තිබුණු කැසිනෝ වලින් වෙනස් කැසිනෝ මේ. එයි ආණ්ඩුවේ ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘතියේ අංගයක් ලෙස කැසිනෝ ව්‍යාපාරය පත් කරන්න සූදානම්ින් තිබෙනවා. අපි අපේ උපාය මාර්ග වැරද්ද නෑ මෙතන තියෙන ප්‍රශ්නේ. මේ අපේ උපාය මාර්ග තේරුම් අරන් තියෙන හැටි වැරදි. දැන් අපි හිතනවා ලංකාව සංජානක කේන්ද්‍රයක් බවට පත් කරන්න. अपे उपाय मार्ग अतर मैं कैशिनोल के लिए विशेष बधुसहन लक्ष्मण पणतज्ञन विने ये आयोजन वल मुदाल प्रमाण वेडिवेन वेडिवेन यम यम विशेष बधुसहन वेडिवेन अद मे अपेराटे कैशिनो हाल टीक तीन मे बाटे खोलती बैठी तट मैं अद मे राजेट मे टीक एक तनक तारगन विजयवर्धन मावते एक सामान्य मिनी पानी चीन प्रदेश दत्त मेक मेक विदेश की अंत कोटुरा බලපත්‍ර ලබාගත යුතුයි කියලා. එතකොට දැන් ලංකාවේ කවර හෝ කැසිනෝ ශාලාවකට බලපත්‍රයක් දෙනවා නම් ඒක දෙන්නේ වර්තමාන ආණ්ඩුව යටතේ විතරමයි. බදු ගෙවලා තිබිච්ච ඇරෙන්න. අන්න කීයක් තියෙනවද? බදු ගෙවලා. ඔබතුම මට කියන්නේ එහෙම කීයක් තියෙනවද? දැනට තියෙන්නේ 4යි. ඒ කියන්නේ ලංකාවේ 4කට වඩා ඇති වෙන්නේ නැහැ. නෑ නෑ. ඒකම මම මේ ඍජු ප්‍රශ්නයක් අහනකො අගෝස්තු මාසේ 12 වෙනිදා අලුත් රෙජිස්ට්‍රේෂන් එකක් කරාද? එතකොට 4ද 5ද? 5යි 5යි. ආ 4යි දැන් කියලා 5යි කියලා. මේ කරන්න හදන්නේ මහ විශාල කැසිනෝ ගෙනල්ලා ඔවුන්ට බදු නිදහස දීලා රටේ සංවර්ධනය මේ තුලින් ලබා ගන්න හදනවා. නමුත් මම කියන්න හදන්නේ ඒක වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ওই මුදල් මේ ලංකාවට එන්නේත් නැහැ. මේ මුදල් ඔක්කොම මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ ලංකාවෙන් එළි. අපිට තිබෙන තොරතුරු අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමාන්තරව ඇති කරන ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය පවරලා තිබෙන්නේ ජේම්ස් පැකට්. එහෙම නෙවෙයි නම් කියන්නේ. අපි දන්න තොරතුරු අනුව එහෙම තමයි. ලෝකෙන් ගෙනල්ලා ව්‍යාපාරින් ගන්න ආණ්ඩුව දෙන සංඥාව තමයි අපේ රටේ ව්‍යාපාරයේ ප්‍රධාන ස්ථානය කැසිනෝ දේශකේ පවත්වන්නේ. ඇයි අපිට හොඳ ආදර්ශයක් ගන්න බැරි
सिंगापूर्व कोहमद व्यापार और इडदे කොහොමද රැකගත්තේ සිංගප්පූරුව කියන මේ රජයට වගකීමක් තියෙනවා මේ රජය බහු ජාතික බහු ආගමික අය නියෝජනය කරන ආණ්ඩුවක් සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන ආණ්ඩුවක් අපි හැමදෙනාගේම දේවල් වලට ඇහුම්කන් දෙනවා වගේම මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කොයි වෙලාවකවත් සංස්කෘතිය විනාශ කරන්නවත් මේ රට වෙන පාරාදීසයක් කරන්නවත් සූදානම් වෙච්ච දෙයක් නෙවෙයි පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවට ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට පාලක කොංග්‍රස් පක්ෂය අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ පැයක් පුරා පැවති මෙම රැස්වීමේදී ගත තීරණය අනාවරණ වී නොමැති බවයි. දවසේ පුවත ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ මධ්‍යම කමිටුව අද දෙවන වරටත් රැස්වුණේ පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඒ එරට අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී වෙනවාද නැද්ද යන්න තීරණය කිරීමටයි. එරට මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී විය යුතු ආකාරය සම්බන්ධයෙන් සැලසුමක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අද මධ්‍යම කමිටු රැස්වීමට ඉදිරිපත් කළ බවයි. අග්‍රාමාත්‍යවරයා සමුළුවට එක්වීමට පෙර යාපනයේ සංචාරය කළ යුතු බවද එහි සඳහන්. කෙසේ වෙතත් මෙම සැලැස්මටද තමිල්නාඩු DMK පක්ෂයේ විරෝධය පළ වුණා. තමිල්නාඩු විරෝධය මැද්දේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන කොංග්‍රස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙකු සමුළුව වර්ජනය කළ යුතු බවට හඬ නගනවා. මේ අතර නොබෙල් සාම ත්‍යාගලාභී රදුගුරු ඩෙස්මන්ඩ් ටුටු ප්‍රසාදීතුමා පවසන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව වර්ජනය කිරීම දෙමළ ජනතාවට සහායක් විය හැකි බවයි. බ්‍රිතාන්‍ය දෙමළ ක්‍රියාකාරීන් පිරිසක්ද එරට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරුන් මහතා හමු වුණේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුව සම්බන්ධයෙන් කැමරුන් මහතා පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුව බවට පැවසෙන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි. දවසේ පුවත දන්ත වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ශ්‍රී ලංකාවේ නම්බර් 1 දන්තාලේපය සිග්නල්. පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඝාතනය කර ඇති හිටපු පොලිස් පරීක්ෂකවරයා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය ජූලි මාසයේ. තුසිත කුමාරසිරි නම් හිටපු පොලිස් පරීක්ෂකවරයා බතරමුල්ල පළවත්ත ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය ජූලි මාස 21 වන දිනයි. ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ තලංගම පොලිසිය මූලික විමර්ශන සිදු කර තිබුණා. මේ විමර්ශනවලදී හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිඳ යයි සඳහන් කරන තැනැත්තියක් සහ ඇයගේ රියදුරා ප්‍රකාශ කරේ මෙම පොලිස් පරීක්ෂකවරයා ස්වකීය කැමැත්තෙන්ම මෙසේ මගහැර ගොස් ඇති බවත් ඔහුට තිබුණු යම් යම් ප්‍රශ්න නිසා ඔහු මෙසේ අතුරුදහන් වෙ ඇති බවත් කෙසේ වෙතත් මේ සම්බන්ධව හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ සහෝදරයෙකු විසින් පොලිස් මූලස්ථානයේ පොලිස්පති මහජන සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාෂයේ විමර්ශනයක් ආරම්භ කළා. එම පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිඳ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් මත ඔහු ඝාතනය කරවා ඇති බවයි. පසුගිය ජූලි මාසයේ 21 වන දින ඝාතනයට ලක් වූ තුසිත කුමාරසිරිගේ සිරුර ජූලි 28 වන දින කිතුල්ගල ගණේපල්ල ප්‍රදේශයේදී කිතුල්ගල පොලිසිය සොයාගෙන තිබෙනවා. කැගල රෝහලේ මෘත ශරීරාගාරයේ මාස විශේෂයෙන්ම අපරාධ විමර්ශනයේදී හෙළි වෙලා තිබෙන්නේ පොලිස් පරීක්ෂකවරයා විසින් මේ අනියම් බිරිඳට දිගින් දිගටම මුදල් ඉල්ලා සිටීම වැනි කරුණු නිසා ඇය විසින් මේ කොන්ත්‍රාත්තුව තම අනියම් පුරුෂයා මරා දැමීමට ලබා දී ඇති බවයි. විශේෂයෙන්ම අපි මෙහිදී සඳහන් කර යුතු වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. කොතරම් සූක්ෂම ලෙස කොතරම් සාක්ෂි සංගවමින් අපරාධ කළත් එවැනි අපරාධයකින් සැඟවී සිටින්නට අපි කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සහකාරිය වන හිමාලි කරුණාරත්න නම් කෝටිපති ව්‍යාපාරික කාන්තාව කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගත්තේ කොළඹ 7 මල්පාර ප්‍රදේශයේ නිවසක සිටියදී. ඇගේ රියදුරාද අත්අඩංගුවට ගන්නු අතර කියන කඩුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනුණා. කඩුවල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබා ගැනීමේ නියෝග මත සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන අතර ඔවුන් හෙට දිනේදී යලි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික හමුවට චණ්ඩියෙක් එනවා කියලා හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කියනවා. ඒ චණ්ඩියා කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ස
සෝවියට් දේශීය තිබිච්ච සමාජවාදී ආණ්ඩුව වෙනස් වුණා චීනයේ තිබිච්ච සමාජවාදී ආණ්ඩුව වෙනස් වුණා ඒ විදිහටම මේ ලංකාවේ තිබිච්ච එක්සත් ජාතික පක්ෂය දැන් වෙනස් වෙලා එක්සත් ජාතික පක්ෂය තුල ඊට පස්සේ තියෙන්නේ ආණ්ඩුවේ තියෙන සදාචාර විරෝධී වැඩ කටයුතු වලට කෙලිම පහර දෙන්න වැඩක් වෙන්නේ දැන් නායකත්ව මණ්ඩලයකුත් ඇදුවා හැබැයි මණ්ඩලය කචා මගේ නම නායකත්ව මණ්ඩල සමාජික ලැයිස්තුවේ ස්ථිරවම තිබුණා ගැටලුව තියෙන්නේ මම පොරොන්දු වුණා යම් යම් කොන්දේසි ක්‍රියාත්මක කරනවා එකේ දැන් ඇත්ත වශයෙන්ම අපේ හතුර කවුද කියලා අපි තේරුම් ගන්න ඕන අපිට කිසි කෙනෙක් අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ අපිට ඕනේ එකට යන ගමන කොහොම කතන්දර කතා කරන්නේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ අවුරුදු කොහොම කරන්නේ ආණ්ඩුවට කියන්නේ නිකම් බොරුවට රට ඇතුලේ ප්‍රතිරූප පිම්බීම නෙවෙයි කල යුතුව තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ගිලිහි ගිහින් තිබෙන ප්‍රතිරූපය හදා ගැනීම සඳහා කටයුතු කිරීමයි කල යුතුව තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රායත් වන රටවල් පමණ ව්‍යාපාරික සමුළුවට අපි ඇරයුම් කරනවා අපේ රට සමග සමීප ව්‍යාපාරික සම්බන්ධතා තිබෙන රටවල් 68ක ව්‍යාපාරිකයන් සම්බන්ධ වෙනවා දැන් මේකේ තියෙන්නේ කොමන්වෙල්ත් බිස්නස් ෆෝරම් එකේ කතා කරන පුද්ගලයෝ හොඳේ බිස්නස් ලීඩර්ස්ලා කියලා ඉන්න කොට චන්දියා කවුද චන්දියා බ්‍රහස්පතින්නේ හිරු ප්‍රවෘත්ති සමග පොදුරාජ්‍ය මණ්ඩලීය රාජනායක සමුළුව පැවැත්වන කාලය අතරතුර විශ්වවිද්‍යාල වසා දැමීම සඳහා ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතාවක නිරත වුණා. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී මේ උද්ඝෝෂණයේ ආරම්භුනේ අද දහවල් 1:30 පමණ. රාජ්‍ය නායක සමුළුව හේතුවෙන් එළබෙන අටවැන්දා සිට 17වැන්දා දක්වා විශ්වවිද්‍යාල වසා දැමීමට රජය ගෙන ඇති තීරණයට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සී විරෝධය පළ කළා. කිසිඳු හේතුවක් නැහැ විශ්වවිද්‍යාල මේ විදිහට වහලා දාන්න. මේ විශ්වවිද්‍යාල වසා දැමීමේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළු අතරතුර කාලේ ශිෂ්‍ය උද්ඝෝෂණ පැන නැගුණොත් ආණ්ඩුව ජාත්‍යන්තරයට හදන්න හදන බොරු ප්‍රතිරූපය අවුල් වෙයි කියන බය. ඒ විතරක් නෙවෙයි මේ සමුළු අතරතුර කාලේ මේ රටේ අධ්‍යාපනය විකුණන්න වෙළඳ කලාප ආරම්භ කරන සැලසුමක් තියෙනවා. ඒ සැලසුම අවුල් වෙයි ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වෙයි කියන බයත් මේ විදිහට විශ්වවිද්‍යාල වහන්න බලපාලා තිබෙනවා. සිසුන් මෙහිදී චෝදනා කළේ දින කිහිපයකට උවද විශ්වවිද්‍යාල වසා දැමීමෙන් තම අධ්‍යාපන කටයුතු වලට දැඩි බාධා මතුවන බවයි. පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු සිසුන් පසුව ඉන් ඉවත්ව ගියා. පිළියන්දල බටකැත්තර විෂවායු කාන්දුව සිදු වූ කර්මාධිශාලාවේ කටයුතු පවත්වාගෙන යාමට පනවා තිබූ තහනම ලබන 22 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණා. ඒ කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා හමුවේ ඊට අදාළ නඩුව දෙවන දිනටත් අද කැඳ වූ අවස්ථාවේ. බටකැත්තර ප්‍රදේශයේ අදාළ කර්මාන්තශාලාවේ සිදු වූ රසායන ද්‍රව්‍ය කාන්දුව සම්බන්ධයෙන් වූ නඩුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවේ දෙවන දිනටයි. බටකැත්තර ප්‍රදේශවාසීන් මේ සඳහා සහභාගී වීමට පැමිණියේ සමකාමී විරෝධතා පාගමනකින්. නඩුව කැඳ වූ අවස්ථාවේ කර්මාන්තශාලාව වෙනුවෙන් පිණි සිටි නීතිඥයින් ඇනවුම් ලබා දීම සඳහා තම නිමි භාණ්ඩ පමණක් ඉවත් කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. අගතියටපත් පාර්ශවය එහිදී එකඟ වූයේ තම නීතිඥයින්ගේ අධීක්ෂණය යටතේ පමණක් ඒ සිදු කිරීමටයි. මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය සහ පරමාණු බලශක්ති අධිකාරිය මෙම කර්මාන්තශාලාව සම්බන්ධයෙන් තම වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා. එහෙත් අගතියටපත් පාර්ශවයේ නීතිඥයින් පෙන්වා දුන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන් ලැබුණු වාර්තාවේ තවත් කරුණු ඇතුළත් විය යුතු බවයි. මධ්‍යම පරිසර අධිකාරියේ පරමාණු බලශක්ති අධිකාරියට අද අදින වාර්තා ඉදිරිපත් කළා. අතිමහත් බහුතර වාර්තාවලින් මෙම කර්මාන්තශාලාව අදාළ නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරලා තියෙනවායි කියන එක තහවුරු වුණා. අපි අධිකරණයේ විශේෂ ඉල්ලීමක් කළා. බලපත්‍රයට අනුව මෙම කර්මාන්තශාලාවට පාවිච්චි කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය මොනවද කියන එක පිළිබඳව අධිකරණයේ වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව අදාළ වාර්තාව ලැබෙන 22 වෙනිදාට ලබා දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා එතෙක් කර්මාන්තශාලාවේ වැඩ කටයුතු සඳහා පනවා තිබෙන වාරණිය දීර්ඝ කළා. මේ අතර මධ්‍යම පළාත් සභා මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මනාප ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් අභියෝජන අධිකරණයේ හමුවේ ගොනුකල රිට්පත් සමක් අද සලකා බැලුණා. ඒ ගොනුකර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ඒ හේරත් බණ්ඩා මහතා විසින්. මනාප ප්‍රතිඵල සැක සහිත බැවින් යලි එය ගණන් කිරීම සඳහා පියවර ගන්නැයි මෙමගින් ඉල්ලා තිබෙනවා. ඉල්ලීම සලකා බැලූ අභියෝජන අධිකරණයේ මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළා. මෙම පෙත්සම ජනවාරි මාස 31 වනදා යලි කැඳවීමට නියමිතයි. බැලිමඩ අමුණුමුල්ල පහේ කනුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරටපත් වීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවර ලැබුවා. මෙලෙස අනතුරටපත් වූ ඇත්තේ මංගල සාදයකට සහභාගී වීම සඳහා යමින් සිටි පිරිසක්. මෙම අනතුර සිදුව ඇත්තේ අදළුවීම පහට පමණ ඒ බැලිමඩ හපතලේ මාර්ගයේදී බස් රථය මාර්ගය අසල පිහිටි විදුලි කණුවක වැදී ඉන්න අනතුරුව පස්කණ්ඩියක හැපී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය හැටන් සිට හපතලේ දක්වා දහවණේ වෙමින් තිබුණා පොලිසිය පැවසුවේ මේ අවස්ථාවේ බස් රථයේ 32 දෙනෙකු සිට ඇති බවයි ඔවුන් හපතලේ තංගමලේ ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වීම සඳහා ගිය පිරිසක් පොලිසිය සඳහන් කළේ රියදුරාට බස් රථය වංගුවක් පසු කර යාමේදී එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට මූලික පරීක්ෂණවලින් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 30 දෙනෙකු වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණා ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු සහ ළමුන් 4 දෙනෙකුද සිටිනවා ඒකවට එඳ ගියා තකල සද්ද කරන ඇරල වන්නකොට මේ වසෙක ඇප්පිලා කන්දක ඇප්පිලා ඒක වටම ඕන හැමතැන ගේ ආවා ඊටස්සේ වැඩි රෝගියක් ආවා වැලිමඩ රෝහලට ඇතුළත් කළ අයගෙන් බරපතල තත්ත්වයේ පසු වූ 9 දෙනෙකු පසුව බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවුනා පොලිසිය පැවසුවේ බස් රථයේ ඉරිදුරු සහ කොන්දොස්තරවරයා අතරංගුවට ගත් බවයි දැන් රතු මිනිත්තුව උදුරු මැද කෘෂිකර්මාන්තයට මුල් තැන දුන් පළාතක් රටට බත සැපයූ එම පළාතේ ජනතාව කලක සිට දරුණු රෝගාබාධයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ වකුගඩු රෝගයයි. එහෙයින් උතුරු මැද පළාතේ ජනතාවට පිරිසිදු පානීය ජලය රත්රන්වලටත් වඩා වටිනවා. හිඟුරක්ගොඩ හිඟුරක්ගල ලුම්බිනි රජමහා විහාරයද එවැනි පිරිසිදු ජලය තිබෙන භූමියක්. ජාතික ජල සම්පත් මණ්ඩලය විසින් මෙම විහාරස්ථානයේ ඇති ලිඳේ ජලය පානය කිරීමට සුදුසු බවට නිර්දේශ කොට තිබෙනවා. මම කිලෝමීටර 40ක් විතර දුරින් ඉන්නේ මට වකුගඩුව මාරු වැටුණා. මේකෙන් පැහැයෙන දුරට මේ වතුරෙන් මට හොඳ වෙලා තියෙනවා. වෛද්‍යවරු පවා නිර්දේශ කරලා තියෙනවා ජලය හොඳයි කියලා. මේ හේතුවෙන් දෛනිකව විශාල පිරිසක් මෙම විහාරස්ථානය කරා පැමිණෙනවා. දිනෙන් දින එම ප්‍රමාණය දෙගුණ තෙගුණ වීම නිසා ලුම්බිනි විහාරයේ විහාරාධිපති හිමියන්ට සිදුව තිබෙන්නේ ජලය සීමා සහිතව ලබා දීමටයි. පුච්ච ජනකාය වතුර ගින්නවද කියලා දන්නේ නැහැ. අවේලාවේ පවා මේ ජන වතුර ගින්න දෙනවා. ඉතින් මම හරි අපහසුතාවයට ලක් වෙනවා. ජලය ගෙන යාමට පැමිණීමේදී මහා දසීරතාවයට පත් වෙනා මෙතන ආලෝකයක්වත් නැහැ. මම වතුර ගන්න පෝලිය පාන්දර 3 4 ඉඳලා අපි මේ ඇවිල්ලා තවත් දරුණා. දැන් ජල මට්ටම මේකේ අඩු වෙලා කියලාත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. දවස 30 පොළව සමග සටන් කරන මිනිසුන් ගව් ගණනාවක් ඇවිද ඉන්නේ වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීම සඳහායි. උතුරු මැද වකුගඩු රෝගය වැළැක්වීමට බලධාරීන්ට තවමත් නිසි පීවර ගැනීමට හැකි වී නැති බව නොරහසක්. එහෙත් පිරිසිදු පානීය ජලය ලබා දිය හැකි මෙවැනි ස්ථානයක් මනාලෙස සකස් කිරීමට බලධාරීන්ට හැකියාවක් නැද්ද? රජයේ හෝ කිසියම් පෞද්ගලික ව්‍යාපාරයක් දෙකට බැඳියත් කියලා පිරිසිදු වතුර මේට වඩා විධිවත් ලැබෙන්න සලස්වනවා මේක මහඟු පිංකමක් හැටියට අපි දකිනවා විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩයිම් ලකුණු අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රකාශයට පත් කළා යන විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා සිටින සිසුන් සංඛ්‍යාව 22943ක් දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු අනුරාධපුර විහාරහල් මිල්ල කුලම පස්පුද්දල ඝාතනයේ ප්‍රධාන සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරුණා. හම්බන්තොට ගොන්නරුව යෝජිත අලිකර්මනාකරන රක්ෂිතයතුරදී මුවන් දඩයම් කළ පුද්ගලයෙකු අද වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ මුවමස් කිලෝග්‍රෑම් 50ක්ද සමගින්. තමාට මරණීය තර්ජන එල්ල වී ඇති බවට මානව හිමිකම් ක්‍රියාකාරී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මැදපෙරදිග සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගය ලබා නොදුනහොත් පලස්තීනයෙන් ඊශ්‍රායලයට ප්‍රබල බලපෑම එල්ල විය හැකි බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි අනතුරු අඟවනවා. ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේ ජෙරුසලමේදී ඊශ්‍රායල් රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ඊශ්‍රායලයේ චැනල් 2 රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ ඇමරිකාව මැදිහත් වී සිදු කරන ඊශ්‍රායල් පලස්තීන සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඊශ්‍රායලයේ සහයෝගය නොලැබුණහොත් පලස්තීනුවන් ඊටරිහිව නැගී සිටිනු ඇති බවයි. මේ වන විට සාම සාකච්ඡාවල ප්‍රවර්ධනය කෙරෙහි දෙරටේ බලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය අවම මට්ටමක පවතින බවටත් කෙරිගෙන් චෝදනා එල්ල වුණා.
පිලිපීනයේ මධ්‍යම ප්‍රදේශවලට බලපෑ හයියන් චණ්ඩමාරුතෙන් පුද්ගලින් තෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් මිලියන 25කට අධික පිරිසක් අවතැන්ව තිබෙනවා. මේ වසර තුලදී ලොව හටගත් ප්‍රබලම චණ්ඩමාරුතවලින් එකක් ලෙස සැලකෙන මෙය මෙවන විට පිලිපීනයේ ප්‍රාන්ත 20කට ප්‍රබල බලපෑම් එල්ල කර අවසන්. පාසල් සහ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව වසාදා මැති අතර ගුවන් සහ මුහුදු ගමන්ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පතේට අත්ව ඇති සෝචනීය ඉරණම පිළිබඳ වගකීම බාර ගන්න කෙනෙක් නැහැ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අකමැත්තෙන් උනත් ඔබට සිද්ධ වෙනවා ඒ දේ විශ්වාස කරන්න. මොකද යලිත් වතාවක් ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැන සවා බලන්න කමිටුවක් පත් කරලා රුපියල් මිලියන 120කට ආසන්න මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පතේට අත්ව ඇති සෝචනීය ඉරණම පිළිබඳව අපි පසුගිය සැප්තැම්බර් මාස 19 වනදා වාර්තා කළේ මෙරට විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ අදාළ සිද්ධිය පළමුවරට රටට අනාවරණය කරමින් ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වපු ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිරු ක්‍රීඩා අංශයට පැවසුවේ ඔක්තෝබර් මාස 15 වනදා සිට මාසක කාලයක් සුගතදාස ක්‍රීඩාංගණය වසා දමා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ආකාරය සුවා බලන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණියා. ඒ ධාවන පතේ එළීම සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ දෙපාර්ශ්වයේද සමගින් ධාවන පතේ නිරීක්ෂණය කිරීමෙන් පසු අදාළ කොන්ත්‍රාත් සමාගම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉංජිනේරු කමිටු සමාජිකයන් සමග ක්‍රීඩා අමාත්‍යවරයා උද්ගතව ඇති අරමුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී අදාළ ජර්මානු සමාගමේ කළමනාකාරවරයා පවසා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශ ඉංජිනේරුවන්ගේ උපදෙස් මත පමණක් තමන් කටයුතු කළ බවයි. හැබැයි අපිට ඉංජිනේරුවරු විසින් පිළිලා දෙනවා. මෙන්න මේ කාර්යතත්ව තමයි ගැලපෙන්නේ. මෙන්න මේ කාර්යතත්ව දාන්න කියලා. අපි දැන් අර පල්ලෙහාටත් උන් නිසා ඇඟල් දෙක පල්ලෙහාට වතුර බහින්න ගන්න. ඒක ඇතුළේනේ එකතු වෙන වතුර ඔක්කොම. ඉරලේ රත් වෙච්ච ගමන් ආපහු වාෂ්ට වගේ මුදනවා. ඒ ප්‍රෙෂර් එකකින් දාන ප්‍රැක්ටික් කරලා. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශ ඉංජිනේරු කමිටුව පවසන්නේ එවන්නක් සිදු නොවන බවයි. බලලා ඊයේ ස්ටෑන්ඩප් එකේ කියන ඒ ලේයර් එකක් අනු තමයි ටෙස්ට් කරලා ඒ ස්විච් කරේ වෙනස් කරලා ඒක කියලා දාන්න. කාබට් එකුණත් කිලෝමීටර් 50 වුණා පාරක් ගන්න. ඒකේ ගැටලුවක් නෑ අතම කිව්වා. දෙපාර්ශ්වයේම අදහස් විමසා බැලූ ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ ධාවන පතේ එළීමේදී වරදක් සිදු වී ඇති බව තමන්ද පිළිගන්නා බවයි. මේglColor මේ බෝලේ දානවා ටෙක්නිකල් ඉවැලියුෂන් කමිටියකට. අපේ අය කියන්නේ එහෙම වෙන්න බෑ. ඒ නිසා මේ පිළිබඳ අනිවාර්යෙන් මට සිද්ධ වෙනවා. මේ සියලු වාර්තා දෙකම අරගෙන ස්වාධීන මණ්ඩලයක් කරහා නැවතත් මේ ගැන හොයලා බලන්න. මෙය සුගතදාස ධාවන පතේ ගැටලුව පිළිබඳව සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින්පත් කළ පළමු හෝ දෙවන කමිටුව නොවේ. මීට පෙර සිදු වූවක් මෙන් මෙම කමිටුවෙන්ද කුමක් හෝ නිගමනයක් ලබා දෙනු ඇති. එම නිගමනය අනුව ඇතැම් විට වරදකරුවන්ට වන්දි ගෙවීමටත් සිදු වේවි. නමුත් එමගින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු වූ පාඩුව පියවා ගැනීමට හැකියාවක් ලැබේද? ක්‍රීඩාව කරවන මෙවැනි බලධාරීන්ගේ අඳබාලකම් නිසා සුපුරුදු පරිදි මෙවරත් වන්දි ගෙවන්නට සිදු වෙත්තේ අපේ රටේ ක්‍රීඩාවට වීම කනගාටුවට කරුණක්. තවදින කිහිපයකින් නැරඹෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව සඳහා ඉන්දියා ග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. අග්‍රාමාත්‍යවරයා මෙම සැසියට සහභාගී වී යුතුද යන්න අවසන් තීරණයක් ගැනීමට අද කොංග්‍රසයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. එෙහිදී මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. තව දින කිහිපයකින් නැරඹෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව සඳහා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. අග්‍රාමාත්‍යවරයා මෙම සැසියට සහභාගී වී යුතුද යන්න අවසන් තීරණයක් ගැනීමට අද කොංග්‍රසයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. එෙහිදී මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සමගින් දැනට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුර කතන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අයබෝවන්. හිරෝ නිවුස් අනුග්‍රහය ශ්‍රී ලංකා ටෙලිකොම් එක